Sri Lanka Guansamagame, Akanda Patna Pilibanda, Gatalwak Matuela Tibino. It is Megan Apinmeki and Sri Lanka Guansamagama, Vegan Ekarpo, a vegan cover. කතා කිරීමේ බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ නැෂනල් කැරියර් නැත්නම් ජාතික ගුවන් සමාගම සම්බන්ධයෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන්. ඉතින් මෙහෙම කතා කිරීමේ ප්‍රධාන හේතුව තමයි 1000 විගණනයක් පැවැත්වෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ඉතින් මෙහිදී අනාවරණ වූ කාරණයක් තමයි දිගින් දිකටම නැත්නම් අඛණ්ඩව ශ්‍රී ලංකා ගුවන් සමාගම මේ ලොස් වෙමින් පවතින නැත්නම් පාඩු ලබමින් තමයි ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඔබ දන්නවා මීට ප්‍රධානම හේතුව වන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මේ ගුවන් ගමන් අත්හිටවලා තියෙනවා එයාපෝට් එක වහලා ඉතින් මේ නිසා කාටවත් ලංකාව ඇතුළට එන්න බෑ ගුවන් ගමන් සිදු වෙන්නේ නැහැ මේක ලංකාවට පමණක් නෙමෙයි සියලුම ලෝකේ හැම රටකටම පොදු දෙයක් ඉතින් Sri Lankan Guan Samagamat may Nisa may COVID 19 may a virus a hate to may a padu lavin inava, Kueta Tianavidiakna, Guan Gaman Sidavina, Ita, Atharosa Guan Gaman Tamaisiduan, name a band, Arangam, Tam cargo, Mayogi de Tamasiduan, and Tam passenger flights and Tam Magin Provahane Kirima, Itamat, Aduin Tamaisiduan, Nathan, Mehidi, Sri Lanka Guan Samagama, Vigilan Ekarup, Egavigan Kavurun Kian, Martu Tisek, Venevita, BN Hatalis Hatak. පාඩු ලම් වල තිබෙනවා ඉතින් මෙය සමස්තයක් වශයෙන් ගත්තාම බිලියන 326යි ඒ කියන්නේ මේ අවුරුද්දටම බිලියන 326ක් මාර්තු 31 වෙන විට බිලියන 47ක් මේ වර්ෂයේම ගත්තාම සමස්තයක් වශයෙන් බිලියන 326ක් ඉතින් මේ බිලියන 326 කියන්නේ අපි මිලියන් වලින් ගත්තොත් එහෙම මිලියන 326341ක් ඉතින් මේක ඉතා දැවැන්ත මුදල් ප්‍රමාණයක් ඉතින් අපි මේක මේ විදිහට ගත්තොත් එහෙම සාමාන්‍ය ලංකාවට විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන්නේ මේක අපි දිගින් දිගටම සාකච්ඡා කරා මිලියන ඩොලර් මිලියන 800ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේ අවස්ථාවේදී මේ ඉතා විශාල අගයක් ගන්නවා. මොකද මෙය මිලියන 326341ක් වන නිසා. ඉතින් මේ ගාන ඔබට 181න් 182කින් වගේ බෙදලා බැලුවොත් එහෙම ඔබට තේරෙවි ඩොලර් කොච්චරක්ද කියලා. ඉතින් අපි අතර මේක බෙදලා බලමු 326000ක් 26000 අපි නිගමන බෙදලා බලමු 181යි ඒ කියන්නේ මිලියන 1801ක් ඉතින් මේ ඉතාමත් විශාල මුදලක් මිලියන 1801ක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ග දෙකක් හදීමට යන මුදල වගේ ප්‍රමාණයක් ඉතින් මේ වගේ දැවැන්ත මුදලක් loss වෙන නිසා වර්තමානයේ වෙන විට Going concern, Prashna. Kekan me, Viganana, a Basha Wing Natta, me, Washa Linky, what going concern, Prashna, Kekan, Akanda Pavatan Bilimano, Gatlock Motulatino. Reme Losaka, Samara Companies or Losunata, going concern, Akanda Pavatan Bilimano, Gatlock, one in Mehdi Akanda Pavatan Bilimano, Gatlu, Edne, Vartamane, Venevita. Current liabilities exceed the current assets ඒ කියන්නේ අපි ගාව තියෙන වාකිම ඒ කියන්නේ ඕනෑම ව්‍යාපාරයක් කරගෙන යනකොට වාකිමක් තියෙනවා ඉතින් ජංගම වාකිම් ප්‍රමාණය ජංගම වත්කම් වලට වඩා වැඩි වෙලා තියෙනවා ආය සරල කරලා මෙහෙම කියමුකෝ අපි සාමාන්‍යයෙන් අපි ගැන හිතුවොත් එක් පුද්ගලයෙක් අතොත් ඔබ ණයක් ගන්නවා හැබැයි මේ ණය ගෙවීමට ඔබට හැකියාවක් තියෙන්න ඕනේ කියන්නේ ඔබගේ වත්කම් විකුණලා හරි ඔබගේ ණය ගෙවීමේ හැකියාවත් ඉඩම් කඩම් මේ හැමදේම විකුණලා මේ ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා කියලා හිතමු වර්තමාන වෙන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මේ ණය ගෙවීමට නැත්නම් ඔවුන් ගත්ත ණය ගෙවීමට ඔවුන් සතු වත්කම් නැති වෙලා තිබෙනවා කරන්ට් ඇසට්ස් තියෙන්නේ මිලියන 211645යි නමුත් කලන් ලයිබිලිටීස් නැත්නම් මේ වගකීම් තියෙනවා 273369ක් මිලියන ඉතින් ඔබට මෙහින් පේනවා ඇති මිලියන රුපියල් මිලියන 73346ක් ලයිබිලිටීස් නැත්නම් වගකීම් වැඩි වෙලා තිබෙනවා I think Oberta make a Sarlo, he worth but then Tirno Eti, someone new Obalanga, Ober Yamkisi Tanaki Nagan, and Ober Gami Hakiatino, Namut Me Avasta Vedi, Gavi Mata Nam, Oberta Satu, what come Tin, none what come Pramana, Nagi Mata Hakiak Natu, Vartama, Sri Lanka Guan Samaga, Me Akar in Prashna Godakata, Muna the Menin, Medi Tavada Kivit, Sri Lankan Guan Samaga Mata, Rajavisin, Mudal Nata, Armdal, Sapagani, Hakiak, Tibino, May Nisama, Sri Lankan Guan Samaga, Vinavati, May. තාවේ තම අඩුයි ඒ කියන්නේ මේක ජාතික ගුවන් සමාගම ඒ කියන්නේ කලින් නම් මේක සම්පූර්ණයෙන් ප්‍රොෆිට් ලැබෙමින් නැත්නම් ලාභ ලැබෙමින් ස්වාධීනව අරන් ගියත් නමුත් වර්තමාන වෙනකොට මේ කොවිඩ් වෛරසය නිසාම ගුවන් ගමන් යන්න නැති නිසා මේ ගුවන් සමාගමට මේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා නමුත්
අනිවාර්යෙන් රජය මේ උදව් කරයි මේ ප්‍රශ්න වලින් ශ්‍රී ලංකා ගුවන් සමාගම ගොඩගෙන ගැනීමට. ඉතින් මෙහිදී ඔබ දන්න කාරණාවක් තමයි විදේශගත ඉන්න අපේ ශ්‍රී ලංකේයන් ලංකාවට ගෙන ඉන්නේ නැහැ. ලංකාවට ගෙන ආවා නම් මේ මේ පාඩු ලැබෙන ඒවා මේ අඩු කරගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි කලිනුත් කතා කරා මේ කොවිඩ් ලංකාව ඇතුලේ දැන් බොහෝ ලෙස ව්‍යාප්ත වීමට කලින් ලංකාවට විදේශගත ශ්‍රමිකයන් ගෙනාව මේ ලොකු මුදලක් අය කරගෙන තමයි ගෙනාවේ. ඉතින් මේ වගේ ප්‍රශ්න තිබ්බා. නමුත් වර්තමාන වෙන විට එසේ මුදල් අය කරගෙන හෝ ලංකාවට ගෙනීමේ කටයුතු නැවතී තිබෙනවා. නමුත් බොහෝ අය අපිට කතා කරනවා අපිට දැන් ලංකාවට එන්න ඕනේ ගෙවල් හරි ගමන් නැහැ කියලා. ඉතින් අපිට පුළුවන් අපේ අසරණ ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන එනවා සමගම අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් නැගහිටවන්න මම හිතන රජය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා ඇති කියලා. ඉතින් මේ ප්‍රවෘත්තිය වාර්තා වුණේ සෑම පුවත් පතකම පහේ මේ ප්‍රවෘත්තිය වාර්තා වුණා. අපි දැනගත් පරිදි බොහෝ අයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැකියාව පවා අහිමි වුණා මේ හේතුව නිසා. ඉතින් මේ වගේ එක ගුවන් සමාගම එක කම්පනියක් විතර ලංකාව ඇතුලේ ලෝකයේ විශාල කම්පනිස් ගත්තාම විශාල ප්‍රමාණයකට මේ ප්‍රශ්නය ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ සඳහා රජයන් අනිකුත් පාර්ශ්වයන් උදව් කරමින් මේ කම්පනිස් නගා සිටුවීමට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපිට අද සාකච්ඡා කිරීමට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමානයට අඛණ්ඩ පැවැත්ම නැත්නම් ගෝයින් කන්සර්න් ප්‍රශ්න තිබෙනවා. ඉතින් මේ නිසාම පාඩු නිසා තමයි මේක වෙන්නේ. ඉතින් අපි හිතනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ ප්‍රශ්න වලින් මුහුණ දීලා ප්‍රශ්න වලින් කොහොම හරි නැගී සිටිවි අපේ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන ඒමටද කටයුතු කරාවි කියලා. ඔබට සුබ දවසක්.